ආයුබෝවන්. ඉතින් අද මං ඔයාට කියලා දෙන්න යන්නේ හවස තේ වලට ලේසියෙන් හදාගන්න පුළුවන් රසම රස පීසා එක. මේ පීසා එකට මම පාන් පිටි පාවිච්චි කරන්නේ. ඔයාට පුළුවන් දවල්ට කාලා ඉතුරු වෙන බත් වලින් මේ පීසා එක හදාගන්න. අපි දැන් බලමු කොහොමද මේ පීසා එක හදාගන්නේ කියලා. මම මෙතන බත් කෝප්ප 3ක් ගන්නවා. කෝන්ෆ්ලා කෝප්ප 1යි. 3/5 කුඩු තේ හැන්දයි. වේලපු පාස්ලි කොළ තේ හැන්දි 2යි. ලුණු තේ හැන්දි 1යි. සිහින්ව කපාගත්ත පොඩි කැරට් 1යි. මම මෙතන ලුණු කොළ 7ක් විතර තමයි කපාගෙන තියෙන්නේ. බිත්තර 2යි. මම දැන් මේ ටික ඔක්කොම හොඳට මිශ්‍ර කරගන්නවා. ඔයාට පුළුවන් ඕන නම් මේක අතිනුත් අනාගන්න. දැන් හොඳට අනලා ඉවරුණා පස්සේ විනාඩි 10ක් විතර ෆ්‍රිජ් එකේ තියන්න. මම දැන් පෑන් එකට තෙල් මේස හැන්දක් දාගන්නවා. පෑන් එක රත් කරගන්න ඕන ගොඩක් අඩු ගින්දරේ. භාජනයකට වතුර ටිකක් අරන් ළඟින් තියාගන්න. ඊට පස්සෙ ඔයාට කැමති ඕනම සයිස් එකක කප් එකක් අරන් ඒ කප් එක තෙමාගන්න වතුරෙන්. කප් එක වතුරෙන් තෙමාගත්තේ නැත්තම් මිශ්‍රණය ඇලෙන්න බලන. මම මේ මෙෂරින් කප් එක ගත්තා. එතකොට අපිට පුළුවන් එකම ගානට ඔක්කොම හදාගන්න. දැන් අපි හදාගත්ත මිශ්‍රණය මේ විදිහට දාලා හැන්දෙන් හොඳට තද කරගන්න. දැන් මේ විදිහට මේ වගේ තැටින් දාගන්නවා. ඊට පස්සේ මේ වගේ තුනී කරගන්න ඕන. මම මේ විදිහට මේක රවුමට හදාගන්නවා. මතක තියාගන්න මේක අපි ගොඩාක් කඩු ගින්දරේ තමයි හදාගන්න ඕන. දැන් ආයෙත් කප් එක තෙමාගෙන මේ විදිහට පෑන් එකට පුළුවන් ප්‍රමාණයක් හදාගන්න. මගේ පෑන් එකට මං එකපාර හතරක් දාගන්නා. ඉතින් ඔයා මගේ channel එකට අලුත් නම් මගේ channel එකට subscribe කරන්න. Like කරන්න, comment කරන්න. ඔයාට මොන හරි දැනගන්න අවශ්‍ය නම් comment කරලා අහගන්න පුළුවන්. දැන් මුලින්ම දාපු ඒවා බැදිලා ඇති. දැන් අපි ඒව ටික අනිත් පැත්ත හරවගමු. මෙතන තියෙනවා පීසා සෝස්. මම හැඳි පහක් අරගෙන තියෙනවා. ඔයාලඟ පීසා සෝස් නැත්නම් ටොමැටෝ සෝස් හරි කෙචප් හරි දාගන්න පුළුවන්. දැන් මේ වගේ උඩට සෝස් ටික දාගන්න ඕන. දැන් මම මේ වගේ තක්කලි ටිකක් පිටි කපලා උඩින් එක එක තියාගන්නවා. ඔයාට පුළුවන් පෙපරෝනි හරි සොසේජ් හරි ඕනම එකක් උඩින් තියාගන්න. ඊට පස්සේ මොසරෙලා චීස් ටිකක් ග්‍රේට් කරලා මේ වගේ උඩට දාගන්න. ඔයා තක්කලි කැමති නැත්නම් උඩට මොසරෙලා චීස් එක විතරක් උනත් දාගන්න පුළුවන්.
ඔසරල චීස් තාල යුරුනාව මේ විදිහට මෝඩයකින් වහලා තියන්න චීස් ටික දිය වෙනකන්. චීස් ටික අන්තම් මෙල්ට් වෙගෙන ඉති පියන ඇරලා කපාගත්ත ලුණු කොළ ටිකක් උඩින් දාගන්න. ඇත්තටම මේ මිනි පීස එක හදන්න හරිම ලේසි. ඔයාට කැමති ඕනම දෙයක් මේ පීස එකට එකතු කරගන්න පුළුවන්. ඉතින් මං හිතනවා මේ රෙසිපි එකට ඔයා ගොඩක් ආස වෙයි කියලා. මගේ ෆ්ලේවර් ටවුන් චැනල් එකත් සමග රැඳී සිටියට ඔබට ගොඩක් ස්තුතියි. නැවතත් අලුත් වීඩියෝ එකකින් අපි හමු වෙනතුරු ඔබට නිරෝගීමත් දවසක් ප්‍රාර්ථනා කරනවා.